හතර වෙනි ගාන මුලින්ම කතා කර මේකේ ත්‍රිකෝණමිතිය AB කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටසට අදාළව තියෙන්නේ F θ සමානයි 10යි sin වර්ග θ දාන 10යි මූල 3යි sin θ cos θ යන්න A දාන B sin 2යි θ ඍණ alpha ආකාරයට ප්‍රකාශ කරන්න කියලා කියනවා B කියන්නේ ධනාගයක් alpha කියන්නේ බිංදුව 94 ඒ කියන්නේ සුළු කෝණයක් කියලා කියන F θ වල අගය ඍණ 5යි ධන 5යි අතර ඍණ 5යි ධන 15යි අතර බව පෙන්වන්න කියලා තියෙනවා බව අපෝහණය කරන්න මේක සාමාන්‍ය ගාණක් හැමදාම අපි කතා කරලා තියෙනවා ගොඩක් මේ විදිහට මෙහෙම කතාවක් තියෙන්නේ අපි කතාව ගානට යමු F θ සමානයි 10යි sin වර්ග θ ධන 10යි මූල 3යි sin θ cos θ එතකොට මේ ප්‍රකාශනය හරියට F θ මේක හරියට A sin වර්ග θ ධන B sin θ cos θ ධන C cos වර්ග θ ධන D ආකාරයට තියෙන ප්‍රකාශනයක් වගේ ওই වගේ සමීකරණ මොකක් හරි බිඳුවට හරි නැත්නම් සමානයි D ට හරි සමාන කළා තියෙනවා නම් ඒ වගේ සමීකරණ විසඳුවා මුලින්ම මේ වගේ ප්‍රකාශන තියෙනකොට අපි sin වර්ග θ සමානයි 1 ඍණ cos 2යි θ බෙදීම සූත්‍රය දානවා cos 2යි θ බෙදීම cos වර්ග θ සමානයි 1 ධන cos 2යි θ බෙදීම 2 sin θ cos θ සමානයි sin 2යි θ බෙදීම 2 සූත්‍ර දාලා මේකේ වර්ග පදය මේ sin cos ගුණිතේ පදය cos වර්ග θ පදය අයින් කරලා මේ ප්‍රකාශනය අපි A sin 2යි θ ධන B cos 2යි θ ධන C වගේ ෆෝමැට් එකකට ලියා ගන්නවා F θ. එතකොට මෙතන තියෙන 2යි θ කෝණයක්. එතකොට මේ ත්‍රිකෝණමිතික අනුපාතය එක ත්‍රිකෝණමිතික අනුපාතයකට ගන්න මේක ප්‍රකාශනයක් නිසා හැම පදයක්ම A වර්ග ධන B වර්ගයේ වර්ගමූලයෙන් බෙදන්න ඕන. මං A වර්ග ධන B වර්ගයේ වර්ගමූලයක් සාධකයක් විදිහට එළියට ගන්නවා. එතකොට මෙතන A බෙදීම A වර්ග ධන B වර්ගයේ වර්ගමූලයක් එනවා. මේක වැඩි කරාම ආපහු A sin θ කියලාමයි එන්නේ. මට යටට A වර්ග ධන B වර්ගයේ වර්ගමූලයක් දාන්න ඕන නිසා මම සාධකයක් විදිහට ඒක එළියට ගන්නවා. B බෙදීම A වර්ග ධන B වර්ගයේ වර්ගමූලය cos 2යි θ. මෙතන sin 2යි θ. cos 2යි θ ධන c වෙනම කියන්නත් පුළුවන් නැත්නම් c ගෙන් a වර්ග ධන b වර්ගය ලියන ගන්නත් පුළුවන් ගැටලුවක් නෑ එතකොට මේක a වර්ග ධන b වර්ගයේ වර්ගමූල මේක sin වලින් ඕනනම් ලියන්න පුළුවන් ඍජු කෝණ ත්‍රිකෝණයක් ගත්තොත් මේක ab a වර්ග ධන b වර්ගයේ වර්ගමූල මේක alpha වුණොත් cos alpha sin 2යි θ ධන sin alpha cos 2යි θ දාන c වගේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මෙතනදී එන්නේ sin 2යි θ ධන alpha format එකට. මේ සාධාරණ විදියට ওই වගේ ගාණක් හදන විදියයි මම කියලා දුන්නේ. එතකොට ළමයි මෙතන මේ ওই වගේ ගාණක් හදද්දී අපිට තියෙනවා ඒ කියන්නේ ඉලක්කම් වලින් ගාන හදනකොට ඕක ගොඩාක් ලේසි වෙනවා. අපි ඒක බලමු. කොහමද එහෙම හදන්නේ කියලා. දැන් මේ ගානේ මෙතන 10යි sin වර්ග θ කියන්නේ 1 ඍණ cos 2යි θ බෙදීම 2. 10යි මූල 3යි sin θ cos θ කියන්නේ sin 2යි θ බෙදීම 2. මෙතනදී මේකත් එක්ක සුළු කරන්න පුළුවන්. 5 ඍණ 5යි cos 2යි θ ධන 5යි මූල 3යි sin 2යි θ 5 මෙතන තියෙන්නේ sin 2යි θ ඍණ ඇල්ෆානේ මේ කෑල්ලෙන් ධන 5ක්
එලියට ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ මූල 3යි sin 2යි θ ඍණ 1යි cos 2යි θ. මේකේ වර්ගය දන මේකේ වර්ගයේ වර්ගමූල මූල 3ේ වර්ගය දන ඍණ 1ේ වර්ගමූල 2යි 2 යටට දාන්න ඕන නිසා මෙතනින් දෙකෙන් වැඩි කරනව 5 වරක් 2 වතාවක් මූල 3 බෙදීම 2යි sin 2යි θ ඍණ භාගයයි cos 2යි θ. ඊට පස්සේ බලන්න මෙතනදී මේක එක ත්‍රිකෝණමිතික අනුපාතයකට ගන්න ඕන. මේක sin 2යි θ ඍණ alpha ෆෝමැට් එකකට ගන්න ඕන. එහෙනම් මේ කැල්ල cos වලින් ලියා ගන්න ඕන, මේක sin වලින් ලියා ගන්න ඕන. cos කෝණයක් මූල 3 බෙදීම 2 වෙලා sin එම කෝණෙම භාගය වෙන්නේ cos 30 5 ධන 10යි cos 5 බෙදීම 6 sin 2යි θ ඍණ sin 5 බෙදීම 6 cos 2යි θ. කියන්නේ ඇත්තටම අපිට ලියන්න පුළුවන් 5 ධන 10යි sin 2යි θ ඍණ 5 බෙදීම 6 sin alpha cos beta ඍණ cos alpha sin beta සූත්‍රය. a ධන b sin 2යි θ ඍණ alpha ෆෝමැට් එකට ලියලා තියෙන්නේ. a සමානයි 5යි b සමානයි 10යි alpha සමානයි 5 බෙදීම 6. මුලින්ම ඔන්න ඔය කොටස අපිට පෙන්වන්න කියලා තියෙනවා. මෙතනදී ඒ කොටසට ගත්තු ලකුණු ටිකක් දාගන්න ගමන් ගාන හදාගෙන යමු. ඒ කොටස වෙනුවෙන් දීලා තියෙනවා ලකුණු 40ක්. මෙතන මේ කොටස sin 2යි θ cos 2යි θ මෙතනට 5කුයි මෙතනට 5කුයි දීලා තියෙනවා. ඒ වගේම මෙතන දෙකේ ඉලක්කම එළියට අරගෙන මේ ප්‍රකාශනයේ ලියනවාට 10ක් දීලා තියෙනවා. මේ පද දෙක 5 බෙදීම 6යි කියලා නිවැරදිව තෝරගන්නවට 5ක් දීලා තියෙනවා. මේ ෆෝමැට් එකට යනකොට තව 5ක් දීලා තියෙනවා. ඒතොර ලකුණු 30ක් දීලා තියෙනවා. ඔන්න ඔය කොටස උතන්ට වෙනකොට මේකට මෙතනට. එතකොට දැන් ලකුණු 30යි ඒ ප්‍රකාශනය. ඇත්තටම අපි මේ ප්‍රකාශනය මෙතනින් පස්සේ අන්තිම පේලිය ලියමු. මේ ප්‍රකාශනය මෙතන තියෙන්නේ 5 ධන 10යි sin 2යි θ ඍණ 5 බෙදීම 6. ඊට පස්සේ මේ සයින් වල මේ ත්‍රිකෝණමිතික අනුපාතයේ f θට අසමානතාවක් ගන්න ඕන. sin 2යි θ ඍණ 5 බෙදීම 6 sin වල ත්‍රිකෝණමිතික අනුපාතයේ උක්ත කරාම මේක එනවා f θ ඍණ 5 බෙදීම 10. sin වල ඔය ත්‍රිකෝණමිතික අනුපාතය ඍණ 1යි ධන 1යි අතර ඕනෑම sin කෝණයක් sin ඕනෑම ශ්‍රිතයක් f θ කියලා ඕනෑම ශ්‍රිතයක් ගත්තොත් ඒක ඍණ 1යි ධන 1යි අතර අගයක් එන්නේ. එහෙනම් මේක ඍණ 1යි ධන 1යි අතර කියලා f θ වල අසමානතාවක් ගන්නවා. ඒ අසමානතාවයේදී අපිට ගන්න වෙන්නේ f θ ඍණ 5 බෙදීම 10 කියන්නේ ඍණ 1යි ධන 1යි අතර. එහෙමනම් F theta ඍණ 10න් හැම පදයක්ම වැඩි කරාම ඍණ 5 ඍණ 10යි කුඩාව සමානයි 10යි F theta කියන්නේ ඍණ 5යි 15යි අතර. ඔන්න ඔය අසමානතාව තමයි මුලින්ම ඔප්පු කරන්න කියලා තියෙන්නේ. ඔය අසමානතාව මෙන්න මේ කොටස වෙනුවෙන් ලකුණු 5ක් දීලා තියෙනවා. ඒ වගේම මේ පේලියට යනකොට තව ලකුණු 5ක් දීලා ඔක්කොම මෙතනට වෙනකොට ලකුණු 40ක කොටසක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා
Fina 5 medima metana f theta kiyana eka fina 5 15 අතර ඔන්න ඒකත් අපි ඔප්පු කරා f theta කියන්නේ f theta කියන්නේ fina 5 15 අතර ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ range එක තුල fina 5 medima 3 කුඩා සමානයි කුඩා 2 theta Decai 5 medima tuna parase tula F theta samanai bindua F theta samanai bindua kineka visadandalo F theta samanai palava kineka visadandalo Ita passe F theta samanai Rina pahakira samikarna tuna visadandalo Vana paridi theta valagan may range a catule F theta bindua karoti sine decai theta rina 5 medima higher samanai make a bindua karot make a rina paha the high embeduam rina bagai sine decai theta rina 5 medima higher samanai sine rina 5 medima higher decai theta rina 5 medima higher samanai n 5 dana Rina n many balevare, Rina 5 bedima higher. Theta samana, n 5 bedima deca dana. Rina n many balevare, Rina 5 bedima higher. Dana 5 bedima, metana 5 bedima. Bage kiande, metana. Umbaradoge. මෙතන මේක දෙකෙන් බෙදමු සම්පූර්ණ එක මෙහෙම ලියලා තීට සමානයි n5 ධන ඍණ 1 n විනි බලය වාරය ඍණ 5 බෙදීම 6 ධන 5 බෙදීම 6 බෙදීම 2 එතකොට මේ ඍණ ලකුණ මෙතනට ගියාම ඇත්තටම මෙතනගේ ඍණ මෙතනගේ ධන N otte unot, Rineke otte balaya, Rinekai, Ekadana unama, Metarene 5 bedi mahayai, 5 bedi mahayai, Ekatuenava, N irate unot, make a Rinavella, make a Danavella, Rinavella, make a Capilano, otte irate, the Hecatiane, N ottena, make a cases, Dekaranica, N otte unot, N irate unot. N notte unoti rineke in medibale rina rina dana vela 5 bedi mahayai 5 bedi matuna apahu theta samanai n 5 dana 5 bedi matuna veno n irate unoti rineke in medibale dana ekai rina capilla theta samanai n 5 kileno එතකොට n වලට otte irate n samanai bindu unoti theta samanai bindu ay ekak piliganna puluwa N samanai deca, irretagi andano, deca uno thin, theta samanai, decai fi, irin in a meutre, the theta samanai, bindua iterai, meteradi, otteagiak, N samanai, ekakila demoti, theta samanai, fi dana, fi bedi matuna, ekain in a me range academeti. සුවට අඩු ඉන්න මේක n වලට 3 a උත්තර එතනදී එන්නේ නැහැ බිඳුව එන්න ඕන හැබැයි බෙදීම දෙකක් මෙතන බෙදීම දෙකක් තියෙනවානේ sorry බෙදීම දෙක ගණන් හදලා නැහැ මෙතන n5 බෙදීම දෙක අරක කතා කරා මේක තුනෙන් බෙදුවාම මේක n5 බෙදීම දෙක n සමානයි බිඳුව උනාම තීට බිඳුවා n සමාන එක උනාම තීට සමානයි N samana deca unama, phi ekin it namiterai. Metandi, N samana eka unama. Theta samana, phi bedima decadana, phi bedima tuna. Hetavadeneva Anuai Hatai Gane Ekasia Panahai
5 බෙදීම 3 නේ මෙතන 5 බෙදීම 6 නේ එතකොට පොදු අරය 6 ගත්තාම 2යි 5 බෙදීම 3ක් කියලා එනවා මේකත් පිළිගන්න පුළුවා මෙතන අනිත් උත්තරේ මම මේ පැත්තට දාන්නම් n සමානයි ඍණ 1 දැම්මා මෙන්න ලොත් වෙන තර්ක කරන්න ඍණ 1 දැම්මා තීටා සමානයි ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 6 කියන්නේ ඍණ 5 බෙදීම 3යි ඒ කියන්නේ මෙන්න මේ දෙපැත්තේ රේන්ජ් දෙකේ අගයන් දෙක මෙතරට එනවා පිළිගන්න පුළුවන් උත්තර තුනක් තියෙනවා F තීටා සමානයි බිඳුව වෙන අගයන් තීටා සමානයි බිඳුව තීටා සමානයි ඍණ 5 බෙදීම 3 තීටා සමානයි 2යි 5 බෙදීම 3 මෙන්න මේ උත්තර තුනට තමයි ඔතනදී ලකුණු දෙන්නේ ඔගොල්ලෝ තර්ක කරන එක කොහොම හරි කරන්න ඔන්න ඔය උත්තර තුනට තමයි එතෙන්දි ලකුණු දෙන්නේ. එතන ලකුණු 15ක් දීලා තියෙනවා. ඒ 15 දීලා තියෙන්නේ මෙතන මෙන්න මේ උත්තර තුනට. ඒ උත්තර තුන වැරදි නම් ඒ කොටසේ ලකුණු 15ම නැති වෙනවා. F θ සමානයි 15 වුණාම මෙතන sin 2 θ ඍණ 5 බෙදීම 6 15 ආදේශ කරාම 10යි 1යි. ඒ කියන්නේ sin 2 θ ඍණ 5 බෙදීම 6 සමානයි sin 5 බෙදීම 2 2 θ ඍණ 5 බෙදීම 6 සමානයි n 5 ධන ඍණ 1 n වෙනි බලේ වාරයක් 5 බෙදීම 2 n වලට අගයන් ආදේශ කර කර ඉන්න ඕන n සමානයි බිඳුව දැම්මොත් θ සමානයි ඍණ 1 බිඳුව වෙනි බල 1යි 5 බෙදීම 2 ධන 5 බෙදීම 6 දෙකෙන් බෙදනවා උත්තරේ 5 බෙදීම 3ක් කියලා එනවා 90 120යි දෙකෙන් බෙදුවාම 5 බෙදීම 3 ඒක විතරයි එතන ඉන්නේ 1 2 දාලා බලන්න මේ රේන්ජ් එක ඇතුලේ උත්තරේ ඉන්නේ නැහැ ඒ වගේම F θ ඍණ 5 වුණාම මේක ඍණ 10යි sin 2 θ ඍණ 5 බෙදීම 6 සමානයි ඍණ 1යි 2 θ ඍණ 5 බෙදීම 6 සමානයි n 5 ධන ඍණ 1 n වෙනි බලය වාරය ඍණ 5 බෙදීම 2 θ සමානයි θ වල උත්තර ගන්න පුළුවා මෙතන n 9ක් ඉස්සෙත් මෙතන දිනා එකපාරටම 2 θ ඍණ 5 බෙදීම 6 කියන්නේ මොන වගේ කෝණයක්ද කියලා බලලා සාධාරණ විසඳුමක් ගන්න පුළුවා මෙතනදී n සමානයි බිඳුව දැම්මාම θ වලට එනවා මෙතන බිඳුවයි ඍණ 1 බිඳුවේ බලය 1යි ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 3 යට 2යි ඍණ 90යි ඍණ 60යි දෙකෙන් බෙදුවාම ඍණ 5 බෙදීම 6යි ඒක විතරයි උත්තරයට එන්නේ එතකොට මෙතන ලකුණු දීලා තියෙන්නේ මේ කොටස වැඩිමෙන් ලකුණු 15යි මෙතන අගේ හොයනවට 5යි මෙතන අගේ හොයනවට 5යි මේක සාධාරණ විසඳුම් මේ දිග ගානක් නිසා සාධාරණ විසඳුම් යන්නේ නැතුව මේ කෝණය 5 බෙදීම 6 වෙන අගේ 90යි කියලා අරගෙන තීටා වලාගේ උත්තර කරත් මේ උත්තර එනවා එහෙම ගත්තත් මෙතනදී ලකුණු දෙනවා මොකද අයි කැල දිග කැලක් ඕක වෙනුවේ ලකුණු 25යි මේ උත්තර ටිකට දාලා තියෙන්නේ එතකොට මේ උත්තරේ වෙනුවෙන් තමයි සාධාරණ විසඳුම් වලට ලකුණු දීලා නැහැ ඔයාට කැමති ක්‍රමයකට මේ උත්තර ටික හොයන්න පුළුවන් මෙතනදී ගැටලුවක් වෙන්නේ නැහැ මොකද දිග ගානක් සැහෙන සුළු කිරීම දිග ගාන ස්ටෙප් වලට ලකුණු දීලා නැහැ මෙතන තීටා සමානයි 5 බෙදීම 3යි තීටා සමානයි ඍණ 5 බෙදීම 6යි ඊට පස්සේ අපිට කියනවා ඍණ 5 බෙදීම 3 මෙන්න මේ රේන්ජ් එකේදී y සමාන f තීටාගේ දල ප්‍රස්ථාරය අඳින්න කියලා. මෙහෙම ඛණ්ඩාංක තලයක් අපි ගන්නවා. බිඳුව මෙතන තියෙනවා ඍණ 5 බෙදීම 3 කියන්නේ ඍණ 60. එතකොට මෙතන ඍණ 60යි ධන 60යි 5 බෙදීම 3. මෙතන 2යි 5 බෙදීම 3 කියන්නේ ඒකේ දෙගුණේ. 2යි 5 බෙදීම 3 ඔච්චර ඇති. 5 බෙදීම 6ක් මෙතන තියෙනවා. ඍණ 5 බෙදීම 6ක් තියෙනවා. අවමගය
ඍණ 5යි උපරිමගය 5 10 15 මේ වගේ තැනක් F theta බිඳුව වෙනාගේ කියන්නේ x අක්ෂයේ කැපෙන තැන තියෙන්නේ බිඳුවේදී කැපෙනවා ඍණ 5 බෙදීම 3ේදී කැපෙනවා 2යි 5 බෙදීම 3ේදී කැපෙනවා උපරිම 15 වෙනාගේ තියෙන්නේ මෙතනදි 15යි අවම වෙනාගේ තියෙන්නේ ඍණ 5 බෙදීම 6යි මෙන්න මෙහෙම ලස්සලට ලස්සන වක්‍රයක් එනවා ඔන්න ඔය විදියට මූල ලක්ෂය හරහා යන ලස්සන වක්‍රයක් එනවා ඒ වක්‍ර වෙනුවෙන් ලකුණු 10ක් දීලා තියෙන ඒ වක්‍ර වෙනුවෙන් ලකුණු 10ක් දීලා තියෙන එතකොට මෙන්න මේ ප්‍රකාශනය අරන් මෙන්න මේ අසමානතාවට එනකොට ලකුණු 40ක් දීලා තිබුණා මේ කොටස වෙනුවෙන් ලකුණු 35ක් දීලා තිබුණා ඒ ගානේ පළවෙනි කොටසට ලකුණු 75ක් දීලා තියෙනවා මොනවාරි ප්‍රශ්න තියෙනවද අහන්න බලමු ළමයි ඒකේ B කොටස සයින් නීතිය භාවිතයෙන් ගාන හදන්න දැන් ගොඩක් සිලබස් එක ඇතුලේ දරුව ප්‍රස්තාර ගණන් A level වලට ඇවිල්ලා නැති තරම් 2015 න් පස්සේ ප්‍රස්තාර ගණක් ඇවිල්ලා නැහැ ඒ වුණාට ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් වලට ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට තව ටික කාලයක් තියෙනවා A level වලට ඔයගොල්ලෝ ටර්ම් ටෙස්ට් වලට ඔයගොල්ලන්ට ප්‍රස්තාර ගණක් ඊමේ හැකියාව තියෙනවා ඒ වුණාට එක්සෑම් එක ලං වෙද්දී A level papers වල ප්‍රස්තාර ගණන් නැහැ අප්ඩේට් වෙන්නේ නැති නිසා ඒක තමයි මම මේ මොඩල් පේපර් එකකටත් ප්‍රස්තාරයක් දාලා තියෙන්නේ එහෙම ප්‍රස්තාර ගණන් සිලබස් එක ඇතුලේ වැඩි දැන් කතා කරන්නේ නැහැ ඒක නිසා ඒකට 100ට 100ක් අවධානය දෙන්න ඕනේ හැබැයි සාධාරණ විසඳුම් අර FT ට සමානයි බිඳුව එහෙම වුණා තින් අර කලින් ගානේ අන්තිම ලකුණු 10 විතරයි නැති වෙන්නේ අනිත් ඒවා දෙන්න පුළුවන් ඒවා සමීකරණ විසඳීමනේ ඒක දෙන්න පුළුවන් දැන් අපි යමු B කොටසට B කොටස තියෙන්නේ ත්‍රිකෝණයක් සඳහා සයින් නීතිය හා කොසයින් නීතිය ප්‍රකාශ කරන්න කියලා සම්මත අංකණයට අනුව ත්‍රිකෝණයක් සඳහා ඔගොල්ලෝ 2021 පේපර් එක බැලුවා නම් ඔගොල්ලන්ට මතක තියෙන්න ඕන සයින් නීතිය කොස් නීතිය සාධනය කරන්න ඇවිල්ලා තිබුණා ඒක නිසා මතක ඇතුව අනිවාර්යයෙන්ම ටර්ම් ටෙස්ට් පේපර්ස් වල සයින් නීතිය සාධනය කරන්න ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ඒ වගේම දුන්නොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මොකද ඒවා අපි කරලා තියෙන්නේ හිතන්න දෙයක් නෑ ගෙදර ඉඳන් පාඩම් කරලා ප්‍රැක්ටිස් කරලා යන දේවල් ඒව පුළුවන් තරම් ඉක්මනට විනාඩි 4ක් 3.5ක් ඇතුළතදී කරන්න පුළුවන් වෙන්න ඕන සයින් නීතිය කියලා ගත්තොත් මේක ප්‍රකාශ කරන්න කියලා තියෙනවනම් sin a බෙදීම a සමානයි sin b බෙදීම b සමානයි sin c බෙදීම c මේක ගානක් හදාගෙන යන නිසා t ට සමාන කරනවා මේක ප්‍රමාණවත් sin නීතිය. ඕකේ a බෙදීම sin a සමානයි b බෙදීම sin b සමානයි c බෙදීම sin c කියලා ලිව්වත් කමක් නැහැ. cos නීතිය cos a සමානයි b වර්ග ධන c වර්ග ඍණ a වර්ග බෙදීම 2bc කියලා එක cos a ට විතරක් ලිව්වනම් ප්‍රමාණවත් cos b ටයි cos c ටයි තුනටම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්නෝම ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. ඔන්න අපි ප්‍රකාශ කරා. ඊට පස්සේ කියනවා a සමානයි lambda c ධන b. නම් ගාන කියන්නේ මෙහෙම. මේක නම් lambda අපිට පෙන්වන්න තියෙන්නේ lambda cos c බෙදීම 2 සමානයි cos cos b ධන c බෙදීම 2 බව වෙන විදියකට කිව්වොත් lambda උක්ත කරෝති cos c cos b ධන c බෙදීම 2 යට cos c බෙදීම 2 තමයි පෙන්වන්න කියලා තියෙන මේ වගේ lambda සමීකරණයක් දුන්නොත් ගොඩක් ළමයින්ට ඒක අමාරු වෙනවා ඇත්තටම ළමේට මෙතනින් lambda උක්ත කරාම මේක මේ විදියට දුන්නා නා a ඍණ b බෙදීම c lambda කියන්නේ ඕක සමානයි cos b ධන c බෙදීම 2 යට cos c බෙදීම 2 කියලා ඔප්පු කරන්න කියලා කිව්වා නා ඕක එච්චර අමාරු වෙන්නේ නැහැ
හැබැයි ලැම්ඩාත් එක්ක දීලා මේකෙන් මේක පෙන්වන්න කියලා කිව්වහම ගොඩක් ළමයින්ට ඔක අමාරු වෙනවා. ඇත්තටම අමාරු විය යුතු නැහැ. ඒ වුණාට ගොඩක් ළමයින්ට ඒක අර ලැම්ඩා කියලා අමුතු අකුරක් දුන්නා. මෙතන ලැම්ඩා තියෙනවා, මෙතනත් ලැම්ඩා තියෙනවා. මේකේ ලැම්ඩා උක්ත කළා, මේකට ආදේශ කරා මේ ප්‍රකාශනය එනවා. එතකොට මේක සමානයි මේක කියලා තමයි ඔප්පු කරන්න කියලා තියෙන. ඉතින් එතකොට බය වෙන්න එපා. ගණන් හදන්න දුන්නාම නිකන් අමුතු අකුරක් දුන්නාම ඒක ලොකුවට ගන්න එපා. මේක ලකුණු දීපු විදිය ගැන කතා කරොත් සයින් නීතිය කොසයින් නීතියට ලකුණු 10 10 20ක් දීලා තියෙනවා පිළට වගේ. සමහර ළමයින්ට දැන් A level paper එකේ 2021 paper එකේ කොස් නීතිය ප්‍රකාශ කර සාධනය කරන්න කියලා තියෙනවා. සමහර ළමයි සාධනය කරලා තියෙනවා ප්‍රකාශ කරන්නේ නැතුව. ඉතින් එතකොට අර සිංහල තේරෙන්නේ නැති ගැතියා. එතකොට ඒ ළමයින්ට සමහරුන්ට කොස් නීතිය ප්‍රකාශ කරලා උත්තරේට ගිහිල්ලා තියෙනවා නම් අර ප්‍රකාශ කිරීමේ ලකුණු තිබුණා සාධනයක් කරලා නැත්තා. අඩුව ගානේ මේකවත් ලියලා නැත්තම් ලකුණු නැති වුණා. මෙතන පිනට දෙන ලකුණු 20ක් ඒක නිකම්ම ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. දැන් අපි ඔප්පු කරන්න හදන්නේ අර ගියපු ප්‍රකාශනයේ අරගෙන අපි ඔප්පු කරන්න හදන්නේ ලැම්ඩා කියන්නේ ඒ ඍණ b බෙදීම c සමානයි cos b ධන c බෙදීම 2ට cos c බෙදීම 2 බව. මේක තමයි සාධනය කරන්න ඕන බව පෙන්විය යුතුය. ඕක තමයි පෙන්වන්න ඕන. අපි මෙතනදී sin නීතිය අරගෙන තියනවා. ඒකෙදී a සමානයි sin a බෙදීම t, b සමානයි මේක tට උක්ත කරාම් b සමානයි sin b බෙදීම t, simple c සමානයි sin capital c බෙදීම t. සම්බන්ධතාවය අරගෙන මෙතන lambda වෙනුවට a ඍණ b බෙදීම c දාමු. a කියන්නේ sin a බෙදීම t ඍණ ඒට උක්ත කරා බීට සයින් කැපිටල් බී බෙදීම ටීයට සයින් කැපිටල් සී බෙදීම ටී. ඊට පස්සේ අපිට ඕකෙන් මේ ප්‍රකාශනය ගන්න ඕන. හැබැයි පොඩ්ඩක් ඉවසන්න. මේක CD සූත්‍ර දාගෙන ගාන හදන්න පුළුවන්. ස්ටෙප් පේලි දෙක තුනක් ඉතුරු වෙන ස්ටෙප් එකක් තියෙනවා. මෙතන තියෙන BC වලින් මෙතන තියෙන A වලින් මේ A අයින් කර ගන්න ඕන. ඒක අයින් කරගෙන ගියා නම් ටිකක් ලේසි වෙයි කියලා මට හිතෙනවා. ඒ දන b දන c සමානයි 5 නම් ගොඩක් ළමයි ඒක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම පාඩම කරද්දිත් ඒක ඒ ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. a සමානයි 5 ඍණ b දන c. එතකොට sin a කියන්නේ sin b දන c සමානයි 5 ඍණ a, sin b දන c සමානයි sin a. cos b දන c කියන්නේ ඍණ cos a කියලා තියෙනවා. මම a පදේ මුලින්ම අයින් කරගන්නවා. sin a වෙනුවට දානවා sin b දන c ඍණ sin b බෙදීම sin c කියලා. මට හිතනවා මේක ලේසි වෙයි කියලා. sin sin අන්තරයක් දෙකයි cos b දන c දන b දෙකයි b දන c බෙදීම 2 sin b දන c ඍණ b බෙදීම 2. ඉරයට sin c උත්තරේ තියෙන භාග කෝණයෙන් 2 sin c බෙදීම 2 cos c බෙදීම 2. මේකට මේක කැපිලා යනවා. මෙතනත් sin c බෙදීම 2ට sin c බෙදීම 2 කැපිලා ගිල ඩෝන් ගාලා උත්තරේ එනවා. බලන්න පෙළි තුනෙන් උත්තරය ආවා. මේක දෙකෙන් බෙදුවාම b දන c බෙදීම 2 යට sin c බෙදීම 2. මේක ප්‍රමාණවත් ආපව හරස් ගුණ කරලා ලැම්ඩා වලට ওই දීපු ප්‍රකාශනෙම පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඔක දිග විදියකට හදන්නත් පුළුවන්. ওই විදියට ලේසියෙන් හදන්නත් පුළුවන්. උත්තරේ ගත්තා නම් එතනට ලකුණු 35ක් දීලා තියෙනවා. ඒ කොටසට ලකුණු 35ක් දීලා තියෙනවා. පළවෙනි පේලියට ලකුණු 10යි. ඒ වගේම මේ ප්‍රකාශනය වෙන මේක උක්ත කරගන්නකොට කොහේදී හරි sin a වෙනුවට හෝ sin a බෙදීම 2 වෙනුවට මොකක් හරි මේක BC වලින් ලියා ගන්න කොයිම වෙලාවක හරි ලියන්න ඕන. ඒකට 10යි. මේක භාග කෝණ ප්‍රසාරණය ගන්නවට 5යි. අන්තිම උත්තරයට ගිහිල්ලා තියනවා නම් 10යි. ඔන්නයි විදියට ඒ කොටස වෙනුවෙන්
ලකුණු 35ක් දීලා තියෙනවා. බලන්න ඕගොල්ලන්ටත් ඒ ලකුණු 35 ගන්න පුළුවන් වුණාද කියලා. ඊට පස්සේ දෙවෙනි ගානේ මෙතන සයින් සීමේදීම දෙක වැරදි එක කපලා තියෙන්නේ. උත්තරේ දිහා බැලුවේ නෑ මම. මෙතන cos සීමේදීම දෙක sin සීමේදීම දෙක කැපිලා යන්නේ. cos සීමේදීම දෙක. Sorry. උත්තරේ දීලා තියෙන එක කලබලයට අර උත්තරේ පේන මේවකට යනකොට ඒක මේ වුණා. B කොටස බලමු. B කොටසේදී අපිට කියලා තියෙනවා මෙන්න මේ කතාව. කොස් නීතියෙන් ගොඩක් කලාවට කොස් නීතිය වෙන්නේ නැති මොකද කොස් නීතිය තාම භාවිතා කරේ නැහනේ. මෙන්න මේ ප්‍රකාශනය බව පෙන්වන්න කියලා. ඒක කොස් නීතියෙන් කියලා නෙමෙයි කියලා තියෙන කැමැති විදියකට ඒක හදන්න පුළුවන්. ඒක අපි බලමු. ඒකේ රටාවක් තියෙනවා. මොකක්ද දෙකයි cos a බෙදීම a ධන cos b බෙදීම d ධන cos c බෙදීම c කියලා ප්‍රකාශනයක්. එතකොට මෙතනදී ඒ ගානේ cos a බෙදීම දැන් පද තුනක් ගොඩාක් ලොකු සුරු කිරීමක් නැති නිසා සාමාන්‍යයෙන් අපි ওই වගේ පද තුනක් තිබුණොත් රටාවක් විදියට තියෙනවා නම් අපි මේ පද තුනෙන් පළවෙනි පදේ විතරයි සුළු කරගෙන යන්නේ. මෙතන එහෙම අවශ්‍යතාවයක් ලොකුවට දැනෙන්නේ නැහැ. දෙකයි cos a බෙදීම a ධන cos b බෙදීම b ධන cos c බෙදීම c සුළු කරගෙන යන්න ඕන. දෙක වතාවක් cos a කියන්නේ b වර්ග ධන c වර්ග ඍණ a වර්ග බෙදීම දෙකයි bc ආපහු ඒ වලිනුත් බෙදෙනවා. ධන මේ දෙක මෙතනට වැඩි කරාම දෙක බෙදීම b කියලා එළියට දාමු. දෙක බෙදීම a cos a වලට ආදේශ කරා. දෙක බෙදීම b cos b කියන්නේ a වර්ග ධන c වර්ග ඍණ b වර්ග බෙදීම 2ac. දෙක බෙදීම c දෙක මේකෙරුවොත් වැඩි වෙනවානේ. වම් පැත්ත සුළු කරගෙන යන්නේ lhs. ඒ තරමට ලේසි ලකුවට කල්පනා කරන්න දෙයක්වත් නැහැ, වෙන කරන්න දෙයක්වත් නැහැ. a වර්ග ධන b වර්ග ඍණ c වර්ග බෙදීම 2ab. දෙකට දෙක කැපෙනවා. මෙතන abc තියෙනවා, abc තියෙනවා, abc තියෙනවා. abc උක්ත කරාම b වර්ග ධන c වර්ග ඍණ a වර්ග ධන c වර්ග ඍණ b වර්ග. a වර්ග ධන b වර්ග ඍණ c වර්ග b වර්ගට b වර්ග කැපෙනවා, c වර්ග කැපෙනවා, a වර්ග කැපුණාම a වර්ග ධන b වර්ග ධන c වර්ග බෙදීම abc. ඔන්නෝම ලස්සනට උත්තරේ එනවා. ගොඩක් ලේසි. ඒ කොටස ඒක වෙනුවෙන් ලකුණු දීලා තියනවා 20ක්. මේ කොටස ලියනවට 15ක් දීලා තියෙනවා. 5 5 5 එක සුළු කරලා මේ උත්තරේ ගන්නවට 5යි. සම්පූර්ණ ලකුණු 20යි. එතකොට 35යි 20යි 55යි ඒ කෑල්ල වෙනුවේ. එතකොට මෙතන 55යි සයින් නීතියට 10යි කොස් නීතියට 10යත් එක්ක එතකොට 75ක් වෙනවා එතනදී. එතකොට ඒ ගානේ ලකුණු 150ම හරියි.